පාර දිගේ කතාවට ගොඩක් ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් මම මේ video එකෙන් කතා කරන්න ඉදිරියට රෙහාන්ට තරහ ගිහිල්ලා රෙහාන්ගේ නංගිට කරන දෙයක් සම්බන්ධව. ඉතින් video එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි video එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ඔයාටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට මම අරන් එන වීඩියෝ එසනෙන් තප්පරයෙන් දැනගන්න ඔයාටත් අවස්ථාව තියෙනවා. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා ඒ තමයි රෙහාන් තාමත් දන්නේ නැහැ. රෙහාන්ගේ නංගි සරණිගේ ගෙදර ගිහිල්ලා කියලා සරණි ගැන ප්‍රශ්න කරන්න. ඉතින් ඒ වුණාට දැන් ඉදිරියට රෙහාන්ට දැනගන්න ලැබෙනවා ඒ තමයි රෙහාන්ගේ නංගි සරණිගේ ගෙදර ගිහිල්ලා තාත්තගෙන් වගේ මම්මගෙන් නොයෙකුත් ප්‍රශ්න අහලා කියලා. හැබැයි ඉතින් රෙහාන් කිව්වේ නංගිගෙන්වත් ඒ වුණාට ඉතින් රෙහාන් කිව්වේ සරණිගෙන්වත් කිසිම දෙයක් ගැන අහන්න එපා කියලා. හැබැයි ඉතින් රෙක්සනන් දැනගෙන හිටියා රුවණි කොහෙත්ම මේ කියන දේවල් අහන කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් දැන් රුවණි සරණි ගෙදර ගියාට පස්සේ ඊට පස්සේ මේ සියලු දේවල් එළිවෙන්නත් තිබුණා. ඒ වුණාට ඉක්මනින්ම විල්සන් කෝල් කරලා කිව්ව නිසා සරණිට මේ ගැන රෙහාන්ට කියන්නත් අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මෙන්න මේකත් එක්ක ඉදිරියට රෙහාන් මේකෙන් දැනගත්තාම ගොඩක් කේන්ති ගන්නවා. විශේෂයෙන්ම තමන්ගේ ජීවිතයේ තමන්ගේ කසාදය නැවත වතාවක් නැති කරන්නද රුවණි උත්සාහ කරන්නේ. ඉතින් ඒකට හේතුව රුවණිගේ විවාහය දෙදරා ගිහිපු එකද. ඇත්තටම රෙහාන්ට මෙන්න මේ වගේ කාරණා ගොඩක් හිතේවි කියන දේ මේ වෙලාවේ පැහැදිලුවම කියන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අම්ම ළඟදීම රෙහාන් අනිවාර්යයෙන්ම තමන්ගේ නංගිට සරණිගේ ජීවිතෙන් ඈත් වෙලා ඉන්න කියන දේ කියලා බැන වදින්න තියෙන ඉඩ කඩයි ගොඩක් වැඩි වෙන්නේ. ඒකට හේතුව තමයි රෙහාන් කැමති නැහැ සරණිව නැති කරගන්න. මොකද මේ තරම් වයසට ගියා වුණත් තමන්ට ආදරය කරන කෙනෙක් පළවෙනි වතාවටයි මුණ ගැහිලා තිබුණේ. ඉතින් දැන් ඉදිරියට නම් රෙහාන්ගේ නංගිට සරණිගේ ජීවිතයට ඇඟිලි ගහන්න කොහෙත්ම ඉඩක් නැති වේවි. ඒකට හේතුව තමයි තමන්ගේ අම්මටයි නංගිටයි දෙන්නටම රෙහාන්ගේ ගෙදරින් යන්න කියනවා වගේම ඇත්තටම තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න ගැන තමන් හොයාගන්නම්. ඒ වගේම තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න ගැන නංගිටවත් අම්මටවත් හොයන්න අයිතියක් නැති බව පැහැදිලිවම කියාවේ. ඉතින් ඒ වගේම තමයි දැන් සරණිගේ හොර අල්ලන්න හිතාගෙන සරණිගේ ගෙදරට යන ගමන පවා ඉදිරියේදී රුවණිට තහනම් වේවි කියලයි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ රෙහානොයි සරණේ මේ දෙන්නට නිදහසේ ඉන්න නම් රුවණිගෙන් ඈත් වෙන්න ඕන නිසාම අවංකවම රෙහාන් ඉදිරියට තමන් වෙන රටකට පදිංචියට යන බවද මේ වෙලාවේදී රෙහාන්ගේ නංගිවයි අම්මවයි බය කරන ගමන් පවසාවේ කියලයි මම මේ වීඩියෝ එකෙන් ඔයාට කියන්නේ.